ඕනමට වඩා ඕනම දෙයක් ඕනිම නැහැ. ඒ නිසා ඔන්න වෙනසක් කරන්න හදන්න. අපි හැමදාම ඔබ කන ආහාරවේලට වෙනසක් කරන්න බ්‍රහස්පතින්දා නුගස්මනීමේ ආරම්භයේ සූදානම් වෙන්නේ. ඉතින් කොහොමත් හොඳයිනේ උදැසනින්ම මුළු තැන්ගේ පැත්තට යන්න තියෙනවා නම් එහෙමත් ගිහිල්ලා අර හැමදාම දිවටහුරු රසට වෙනසක් කරන්න තියෙනවානේ. ඒ රස වෙනස් කරන්න පුළුවන් නම් අලුත් විදිහකට ගොඩක් වටිනවාන්නේ. වටිනාකම අපි එකතු කරන්න හදන්නේ ප්‍රවීණ සූපවේදී නිලාන් චන්දන පතිරණත් එක්ක එකතු වෙලා උදැසනින්. අයිබෝන්. අයිබෝන්. සුබලුත් අවුරුද්දක්. සුබලුත් අවුරුද්දක් කියලා. අපි එහෙම පිළිගන්නේ. අලුත් අවුරුද්දේ අලුත් රසක් ගැන එහෙනම් කතා කරමු. සාමාන්‍යයෙන් අපි දන්න කේක් වර්ග තියෙනවා. ඒ කේක් වර්ග වලට වැඩිය වෙනස් කේක් එකක් හදන්න හදන්නේ. බලමු මොකද කරන්නේ කියලා. හරි නේද? පෞගේ කාලෙම පැනරස කේක් වර්ග කෑවා. අත පොඩක් එතන එහාට ගිහිල්ලා අපේ රටෙන් පොඩක් යන තායිලන්තයට. තායිලන්තේ තියෙන කුකුළු මස්ව නැත්නම් මාළු භාවිත කරලා කේක් එකක් හදනවා. අපි කියන එකට මාළු වලින් හදේ තායි ෆිෂ් කේක්. ඒ වගේම කුකුළු මස් වලින් හදනවා නම් තායි චිකන් කේක්. ඉතින් තායි රසයට හුරු අපේ රටේ මේ මේක පිළිල ගන්න අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. ඒක නිසා තායිලන්තය කියලා බය වෙන්න ඕනේ. හැබැයි අපිට නැවුම් රසයක් වෙනසක් දකින්න පුළුවන්, විඳින්න පුළුවන් මේ කෑම හදාගත්තම. හැදේ වෙනසක් තියෙනවා කියලා. ඔව්, සාමාන්‍ය කේක් ගත්තම දැන් අපි දින දැන් අපේ රටේ තියෙන කේක් එක ෆෑන් කේක්. දැන් උදේට අර තෝසේ වගේ හදලා ඒකට පොල් පැන්ටියක් දාලා රෝල් කරලා දින උදේ කනවා ෆෑන් කේක්. ඊළඟ කේක් වර්ග බටර් කේක්, අයිසිං කේක් සහ විවිධාකාර විදිහට කේක් තියෙනවා. අද හදන කේක් එක කුකුල් මස් අරගෙන අඹරලා දැන් වඩේ හැඩයට තියෙන්නේ. වඩේ හැඩේ කේක් එක. වඩේ හැඩේ කේක් එක. හරි, ඔය චීෆ් අපිට බලමුද පොඩ්ඩක් බලන්න තියෙනවනේ හදපු එකක්. බලමු ඉස්සෙල්ලා බලමු නේ. අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. දැන් කේක් කිව්වා, වඩේ හැඩේ කිව්වා, දැන් ඔන්න ටිකක් පැටලලා තින්නේ නේ මේ. මට නම් හිතෙන්නේ වඩේමයි කියලා බලන්නකෝ. වන්දදින් චෙෆ් කියනවා කේක් කියලා. හරි, අපි හදලා බලමුකනේ. ඇත්තටම අපි කියනවා වගේ මේ හොඳ වඩේ සුවඳක් තියෙන්නේ. චෙෆ්, වඩේ වලට අවශ්‍ය දේවල් උත්තර තියෙනවනේ. ලුණු, කැරල් මේ දේවල්. අපි මේ මේකට අවශ්‍ය දේවල් කතා කරමුද ඔය ගාමම? පුළුවන්. හැබැයි ඒක කලින් වෙලාව බලමු අපි. අපි දන්න කේක් සාමාන්‍යයෙන් බේක් කරලා ගන්නේ. හැබැයි ඔන්න අද කියන මේ කේක් එක ගැඹුරු තෙලේ බැඳලා ගන්න නේද චෙෆ්? ඔව්, මේ කේක් එක ගැඹුරු තෙලේ බදිනවා. ඔව්. අර දන්න කේක් අවන් එකේ දාලා බේක් කරලා ගන්නකොනේ. අපි ෆෑන් කේක් එක ආ වෙනස් නේ. ඒකත් වෙනස්. ඒක අර එකම දේ අපිට මතක තියෙන්නේ. ඒ වුණාට වෙනස් වෙනස් ක්‍රම තියෙනවා. අලුත් අත්දැකීමක් නේ. අන්නේ මේක තේරම අපි මොනවද ඕනි වෙන්නේ මෙතන වඩේ මෙතන තියෙනවා 6යි 8ක් තියෙනවා වඩේ. වඩේ 8ක්. එතකොට වඩේ 8ක් හදන්න පුළුවන් ප්‍රමාණද මේ තියෙන්නේ? ඔව්, පුංචි මතක් කිරීම. මේ වඩේ වගේ තිබුණේ මේ වඩේ නෙවෙයි මේකනේ. ඕ ඕ හරි හරි. නෑ, ඒක අර දැකපු ගමන් වඩේ වගේ. ඒක හොඳත් එක්ක. නෑ, ඒක තමයි. මේක දැකපු ගමන් වඩේ වගේ කෑවම බලපුවම දිවට දැනනවා. හොඳ රසයක්, වෙනස් රසයක්. වඩේ අපරාධේ මේකට වඩේ කිව්වේ කියලා. ඒතර දැනේ. ඔව්. ඒ කියන්නේ මෙච්චර වටිනා කෑමකට මම වඩේ කිව්වේ කියලා හිතේ ඉදිරියේදී. ඒ එන කාලා බලන්නත්. කාලා බලන්නත් ඕන. අර අපි එහා පැත්ත කෙලවර ඉඳලා මතක් කරමු චෙක් මොනවද මේ ඕන වෙන්නේ අපිට? අපි කටිවත් කරගත්තු කුකුළු මස් ටික අඹර ගන්න ඕන. ඒ තියෙන්නේ මේක. දැන් මේ තම්බල මොන හරි කළා තියෙන්නේ නැහැ. තම්බල කිසිම දෙයක් නැහැ. අලුත් කුකුළු මස් වර්ගයක් අමුවේ කටිවත් කරලා මේක අඹර ගන්න ඕනේ. ජැට්ලුවක් ඒ අඹර ගන්න. සමහර කලාට සුපිරි වෙළඳ සැල්වල තියෙන අඹරගත් අඹරපු කුකුළු මස් අපි මේ ගෙදරදී කරනවා නම් පොඩියට කපාගෙන ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. නැත්නම් ඔය වඩිය හදන අය ළං එහෙම තියෙනවා මේ මස් අඹරන මැෂින් එක. ඉතින් ඒක භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රයින්ඩර් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් පීයක් කරන් පොඩියටම චොප් කරන්න පුළුවන්. තියලා කපලා ගන්න පුළුවන්. හරි. ඇතර කුකුළු මස් තියෙනවා. ඊළඟට බිත්තරයක්. අපි දැන් මේ අටක් හදන්න කොච්චර ඕනද කියලා වනේ. ප්‍රමාණික කියමු. සාමාන්‍ය කුකුළු මස් ග්‍රෑම් 500ෙන් හදන්න පුළුවන්. මේ වගේ ඒවා අපි චිකන් කේක් 40ක් විතර. ග්‍රෑම් 500ෙන් චිකන් කේක් 40ක් විතර. හරි, විතර ග්‍රෑම් 500ක් තියෙනවා. ඊට පස්සේ බිත්තරයක් සම්පූර්ණ. ඔව්. ලුණු කුඩු, මිරිස් කුඩු, මේ ගැන මම කියන්නම්. සේර, සුදු ලුණු,
ඉඟුරු, ලූණු, කැරට්, අමු මිරිස්, කොත්තමල්ලි කොළ, කෝන්ෆ්ලා. මේ ලෝ ටික ඔක්කොම පොඩියට කපා ගන්න ඕන. කපලා ඔබට පේනවා දැන් පොඩි කපලා තියෙනවා. ඉදිරි කපා ගන්න. අපි අමිරිසයත් කපා ගන්න ඕනේ. තව පොඩියෙන් කපමු. ඊළඟ මම මේ පේස්ට් එක ගැන කිව්වනේ. මේක සුවඳල බලන්න. සුවඳ බලනවා. ඔච්චර සුවඳ බලන්න. මේක අපි තායි රටේ තියෙන දෙයක්. අපි කියනවා රෙඩ් කරි පේස්ට් කියලා. හැබැයි අපි කවුරු බය වෙන්න ඕනේ නැහැ. ගෙදරදි කරගන්න පුළුවන් මේක. අපිට අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. කොත්තමල්ලි කොළ, සේර, සුදු ලුණු, ඉඟුරු, කොත්තමල්ලි කොළ, මිරිස් කුඩු, ලුණු සහ කඩල. ඔය දැන් කොණ්ඩ කඩල. කොණ්ඩ කඩල ඇට ටික සුද්ධ කරලා මේක හොඳට අඹරන්න ඕනේ. අඹරුවාම කඩල ඇට ඔය කියන්නේ තඹපුවද කොහමද? නෑ. නිකන් අපි පොඩ්ඩක් රත් කරලා ගන්න. දැන් තාච්චි දාලා ඒක ගත්තා. ඔව්. ඊළඟට ඉදිච්ච මිරිස් ටික. ඉදුණු මිරිසුත් ඒකෙන් දාලා අඹරනවා. කොත්තමල්ලි මුල් ඔගොල්ලෝ විසි කරනවානේ. නේ? කොත්තමල්ලි මුල් වල තියෙන ගුණය කියන්න බෑ. ඒ තරමට ලොකු පෝෂණ ගුණයක් තියෙනවා. ඉතින් මේ කොත්තමල්ලි මුල් ටිකත් මේකට එකතු කරලා මේ අඹරගත්තු පේස්ට් එක තමයි ඔබට මේ දකින්න පුළුවන් වෙන්නේ. තායි රෙඩ් කරි පේස්ට් කොහොම බය වෙන්න එපා. ඔන්න තායි රෙඩ් කරි පේස්ට් එක හදන විදිහ කියලා දුන්නා. මොකද තියෙනවද? යක්ෂණේ හරිනේ. නෑ ප්‍රශ්න නෑ. මම කල්පනා කළේ ඔක්කොම ඕනේ උනේ මේ පේස්ට් එකට නේද කියලා. ඔව් ඒ පේස්ට් එකට. හරි. දැන් ඔය දින්න අඹරගත්තු එකනේ. ඔව්. ඒ වගේම දැන් ඒ රසත් එක්ක මේකේ පොඩ පොඩ හැපෙද්දි කොහොමද? දැන් මේකේ අඹරගත්ත මේ රසය ආවට සුවඳ ආවට පේස්ට් හැපෙන්නේ නෑනේ. හැබැයි කෑලි තිබුණොත් හැපෙනවා නේ. එතකොට පේස්ට් එකක් තියෙනවා මේවත් එකතු කරනවා. අපි දැන් කොහොමද කරන්න කියලා පොඩක් කියා දෙමු. මොකද මට කියන ඉවසිලා නැතුව බලා ඉන්නවා දැන් මේක ඉක්මනින් කියලා දෙන්න මේ කොහොමද? ඔව් මම දන්නවා. මම ගෙදර යන ඉස්සෙල්ලා මේ ඒ කියන්නේ ගෙදර යන කිව්වම යන්න එපයි කියලා හිට 200 ගණන් ගෙදර. ඒ අද්දි මට කෝල් කරලා මේ මාෂේ මම හැදුවා. ඉතින් මේ වැඩේ හොඳයි කියලා ඔව් කතා කරන්න තමයි. හරි අපි එහෙමනම් බලමු මේ නේ මේ පොල්තේ පොඩ්ඩකුත් තියෙනවා. ඒක මොකටද වුනේ කියලා තව පොඩ්ඩක් කියනවා. අපි කොතනින්ද පටන් ගන්නේ? අපි දැන් කුකුල් මස් එක මේ සීසන් කර ගන්නවා කියන අපි මේ තියෙන තුන පටිය අතර ගා ගන්න ඕන. ඒකට මේ තියෙන ටික එකතු කරනවා. කුකුල් මස් ග්‍රෑම් 400ට බිත්තර 1යි. අපි එකතු කරලා පස්සේ භාජන ටික මේ පැත්තෙන් තියාගමු. හා එහෙම කරමු. හරි. එතකොට පැහැදිලිව බලන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු අපි ගෙදරදී මෙහෙම ඉඳින්නේ අත්තම. ඔව්. ඔව්. ඊට පස්සේ මිරිස් කුරු ටිකක්. මතය තියාගන්න. අර පේස්ට් එකේ මිරිස් ගතිය තියෙනවා. ඊළඟට සේර. මේකෙන් මේ සැන්ඩින් එකක් වගේ. මේ සැන්ඩින් එක. සුදු ලුණු මේ සැන්ඩින් එකයි. කුකුල් මස් ග්‍රෑම් 400ට මතක තියාගන්නත් ලේසිනේ. මතක තියාන්නේ. ඔව්. ඉඟුරු මේ සැඳි භාගයයි. පොඩියටම කපලා තියෙන්නේ. ඔබට පේනවා. ලුණු අර වඩේකට වගේ මේකටත් මේ සැඳි දෙකක්. කුකු ග්‍රෑම් 400ට පොඩියට කපාගත්තු ලුණු මේ සැඳි දෙකයි. කැරට් පොඩි ආලයක්. මේ පොඩි කපලා හරි අපි දැන් අමිරිස් ටික එකද කරමු. අමිරිස් තමයි ඉදුණු මිරිසුත් තියෙනවා. පොඩි හැදයකට කපන්න. නෑ දෙකට පළලා. හරි අසාධාරණ හොඳට හැපෙන විදිහට දාන්නේ. නෑ මම නම් මිරිස් ගන්න කැමතියි. මම කිව්ව මිරිස් ගන්න නැති කෙනෙක්. නෑ නෑ ඒක ඉතින් ඔබ තියන්නේ කන අද කවුද අපේ ගෙදර කෑමට එන්නේ පොඩි අපි කියමු පොඩි අයගේ බර්ත් ඩේ එක. එහෙම නම් මිරිස් දාන්න නැතිමුකෝ. වයස එක අය නම් අපි ඔය තෙල් එහෙම අඩු කරමුකෝ. ඒ වගේ අපි එන පුද්ගලයා අනුව එන පුද්ගලයා නේ සාමාන්‍ය එන පිරිස අනුව අපි තියන්නේ කන ඕනේ මිරිස් දානවද නැද්ද කියන එක. අපි කියමු ආවා ජපානු ටික. මිරිස් දැම්මොත් එහෙම උඩ බැලලා මේ කෑම එපා කියලා දුවයි. පොඩි එක කපා ගන්න. ඔව්. අපි ගම්මිරිස් නැමෙකත් කරේ නැහැ. නැ ගම්මිරිස් නැහැ මේකට.
මේ තායි කෑමල කොඩ්ඩත් මේ මිරිස් ගතිය තියෙන රතු ඉදුණු මිරිස් භාවිත කරන වැඩි. සාර කියන්නේ රසක්නේ. මේ සාමාන්‍ය අමු මිරිස් වල තියෙන ලොකු ගුණයක් අපි හිතන්නේ මිරිස් රස කියන්නේ විතරයි. ඒනකොට අමු මිරිස් වල තියෙන අපිට ප්‍රතිශක්තිකරණ ශරීරයට. දැන් හරිනේ එකතු කරලා පෙරෝටි මතකයින්. ඊළඟට රෙඩ් කරි පේස්ට් එක අපි ඉස්සලා කීප දේට ඒක හොඳට අඹර ගන්නවා මේ ක්‍රීම් එකක් වගේ තියෙන්නේ. ඒකෙන් මේ සැඳි දෙකක් කුකුල් මස් ග්‍රෑම් 400ට. දැන් මේක හොඳට මිස් කරන්න ඕන. හොඳට අනනවා. මේක අපිට ඕනේ පොඩ්ඩක් අර දැන් අපි දැක්කනේ මේ කේක් එක. දැන් කුකුල් මස් විතරනේ තියෙන්නේ. මේකට අපි කොම්ප්ලීට් එකතු කරාම මේ මස් වල හොඳට අර අපිට අවශ්‍ය විදිහට පදම් කරගන්න පුළුවන් ඕන විදිහට මේක හොඳට කලවම් කරන්න ඕන. පේස්ට් එක හොඳට එනවාට පොඩ්ඩක්. ඔව්. දැන් ඒකම තමයි දැන් තායිලන්තේ නම් මේකට ෆිෂ් සෝස් එකද ගන්නවා. අපිට ෆිෂ් සෝස් අවශ්‍යම නැහැ. එහෙම වුණොත් එම මේ ගෙදර කරන්න ගියොත් අපිට කරදර එමුනේ. ෆිෂ් සෝස් තියෙනවා නම් ඩොන වලට අමතර ෆිෂ් සෝස් එකද ගන්න. ෆිෂ් සෝස් එකේ ලුණු රසය, මාළු රසය දෙකම එකේ තියෙනවා. ඒක ලුණු එකතු කරද්දී ටිකක් කල්පනා වෙනවා. ඔව් ඒක ඔව් ලුණු එකතු කරද්දී කල්පනා වෙයි. ඒකම කුකුළු මස්, ඉස්සු, මාළු. මේ තුනම මේ විදිහට කරන්න පුළුවන්. මේ තුන එකට එකතු කළා නෙවෙයි. කුකුළු මස් වෙනම, මාළු වෙනම. ප්‍රමාණයේ විදිහටම අරගෙන නේ. ඔව්. එක්ක මට පොඩ්ඩක් අමතකත් වුණා. මේ කොත්තමල්ලි කොළ ටික. මන් නැති අහුවේ නෑ අන්තිමට දන්නේ නෑනේ. නෑ ඒ හොඳයි හොඳයි මේ අපි කොළ දෙයක් තුනක් ගානශල තියාගමු. හා. එක මේ වගේ මේ පොඩි ටිකක් කපා ගන්න ඕන. පොඩි කම පොඩි කම පොඩි පොඩිම නෑනේ. ඒකනේ ටිකක් හැබැයි ඉතින් කොහොමද කලවම් වුණා මිශ්‍ර වුණාට පස්සේ ටිකක් හැපෙනවා නේ නේ. හා. මේ කොලේ පොඩක් හැපෙන්නත් ඕන. තම තියෙන අපිට කලවම් කරන්න නේ. ඔව්. දැන් කලවම් කළ ඉවරයි. අපි අර පොල් තේ පොඩක් ගෙනාවනේ. ඔව්. ඒක ඕන වෙන්නේ දැන් තමයි. එහෙමද? ඔව්. ආයි බදිදිත් ඕන වෙනවා. දැන් මේ අපි මේ වැඩේට ඕනනේ. අපි මේ පොල් දෙටිය කතේ ගා ගන්න ඕන මේ වැඩේකමයි හදන්න ඉස්සලා. ආහා. ඔව් මේ කේක් එක තුනි කරගන්න. පහසුම දේ තමයි මේ දිර තෙල් ටිකක් හොඳට අතේ ගාගෙන. මේ දිර පොඩ ඉස්සලා බෝල ටිකක් හදා ගන්න සාමාන්‍ය වැඩේ හදන විදිහට කමන්නේ නැහැ නේද? නෑ හරිය කමන්නේ නැහැ. ඔව් නැත්te අපිට හොරෝනේ එකම දෙන්නේ හෙට මෙහෙට කරලා අපි ගන්නෙ. ඔව්. අපි කුකුල් මස් කනවා නම් ඉතින් වෙනම කුතෝ නැහැ. කුකුල් මස් කනලා කන්න පුළුවන්. ඉතින් ඕක වෙනස් කරලා තිනා රෝස් කරනවා, කලි හදනවා, සුදු මේ මිරිස් කාරිය කියනවා, කළු කාරිය කියනවා, ඊට බාබකියු කියන ඒ වගේ මේකත් තව කුකුල් මස් භාවිත කරලා හදන මේ කෑම. කේක් කෑම. ගොඩක් අය බැලුවට පස්සේ තියන්නේ කරයි. මේක අපරාධෙ මෙච්චර කාලෙ හැදුවේ නැත්තේ අදනම් අද ඉඳලා මේක හදන්න ඕන හදලා අපිත් රසෙ ඉඳලා පුළුවන් වුණොත් එන අයටත් දෙන්න ඕනේ කියලා. හරි දැන් අපි බෝල කරගත්තා. දැන් තියෙන්නේ මේ විදිහට. අපිට මේ අමුද්‍රව්‍ය හොයාගන්න එච්චර කොහොමත් අපහසු නෑනේ. නෑ නෑ මං කිය අපි නිතරම මේ නුගසෙවන තුලින් කියා දෙන්නේ ගෙදර ඉන්න අයට ගෙදර තියෙන දේවල් එක්ක මොන හරි කෑමක් හදන්න. රසට ඉක්මනින් හදාගන්න. රසට ඉක්මනින් හදාගන්න. සමහර වෙලාවට ඉතින් අර වෙනස්ම දෙයක් කරන්න ගියාම ඉතින් පොඩි දෙයක් ගේන්න එනවා. ඉතින් අද මේ කොත්තමල්ලි කොළ. ඉතින් ඕක කොත්තමල්ලි කොළ ටික ගෙදර මේ පැල ටික හදා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මම නිතරම කෑමට ගන්නවා නම් හදන සලාදෙට එකතු කරනවා නම්. හොඳයි. ඉතින් මේ මොකද අපි ගෙවතු වගාව ගැනත් කියනවනේ. ඉතින් ගෙවත්තේ මේ වගේ දේවල් අම්මිරිස් ගහක් මේ කොත්තමල්ලි ඉඟුරු සුදුළු මේ ඉඟුරු ටිකක් එහෙම හදුවා නම් ඉතින් වටිනවා. හරි. දැන් මෙන්න මේ විදිහට අපි හැඩ කරගත්තා මේ පේනවනේ. ඔව් ඊට පස්සේ ගැඹුරු තෙලේ බෙදගන්න.
ඒකන දැන් මේ කේක් එක සම්පූර්ණයෙන් වැහෙන තෙල් තියෙනවද? ඔව්. කේක් එක වැහෙන්න තෙල් තියෙන්න ඕන. තෙල් අරගෙන තෙල් ටිකක් උතුරගෙන එනවා. ඉස්සලම අපි මේක බෝල් කරලා තියාගන්නේ. බෝල් කරලා තියාගෙන තමයි තෙල් එක උතුරවන්නේ. ඊට පස්සේ බෝල් කරලා ඉක්මනින් ගත්ත අර කියා මේ නිතර මතක් කරන අර වඩේක වගේ මෙහෙම හැදුවා. ඉක්මනින් දාගෙන යනවා. ඒ කියන්නේ තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ. ඔව්. තෙල් හොඳටම රත් වෙනවා වගේම මේ සම රත් වුණාට පස්සේ ගින්දර අඩු කරන්න ඕන. සාමාන්‍ය ගින්දර තියෙන්න ඕනේ හේතුව මේ අපි ඔක්කොම එකපාර දාන්න යන්නේ. එකකින් එකනේ දාන්නේ. දැන් අපි මොන හරි බැටරි පැක් අපි කියන මේ බැටරි කිය ඔබලා බදිද්දිත් එහෙමනේ. ගොඩක් කිස් එකකින් බදිනකොට එකකින් එකට දාන්නේ. ඒ නිසා ගින්දර අඩු කරලා සියල්ල එකතු කරලා ඊට පස්සේ අපි ගින්දර වැඩි කරලා මේ වගේ රන් රන් පාට වෙද්දි පේරිට ගන්නවා. හරි චිප් දැන් අර මේ කේක් මිශ්‍රණය ආපහු පුංචි වෙලාවක ඉක්මනට මතක් කරමුද? අපි කටු ඉවත් කරගෙන කුකුල් මස් ටික අරගෙන අඹර ගන්නවා. අපි ගෙදර දින්න ග්‍රෑන්ඩරේ දාලා අඹර ගන්න පුළුවන්. ඊළඟට සුදු ලුණු, සේර, ඉඟුරු, කැරට්, කොත්තමල්ලි කොළ, අමු මිරිස්, ලුණු, මිරිස් කුඩු, කෝන් ෆ්ලෝර් එකතු කරලා හොඳට මික්සරේ අනා ගන්නවා. අනාගෙන වෙලා තෙල් ටික අතේ ගාගෙන මේ ටික බෝල කරලා අරගෙන ගැඹුරු තෙලේ බෙද ගන්නවා. අපිට ඉතින් එහෙම හදාගෙන වෙනස් විදිහේ රසක් බලන්න පුළුවන් මේ තීනේ හදාගත්ත කේක් එක. ගෙදරගේ හොඳ කැමැත්තක් ඉල්ලුමක් තියේ කියලා අපි හිතනවා. ඒ නිසා ඔබ අත් හදා බලන්න. දැන් තව කොතන හරි තියෙනවා නම් ප්‍රශ්නයක් දැනගන්න කමක් නැහැ නේ කතා කරලා ඉතින් නේද? අනිවාර්යයෙන්ම මේ දෙක පැහැදිලි කරගන්න. දුරකථනංග මතක් කරමු. 0.72 286 79 82. හොඳ සුවඳක් තියෙනවා. දැක්ක හදර හැටි ඔබට පුළුවන් මේ දේ කරන්න අත්හදා බලන්න. එහෙනම් අපි චෙෆ්ට සමු දෙනවා. ඔබට යෝජනා කරමින් මේ අත්හදා බලන්න. පුංචි විරාමයක් අරගෙන ආපහු බ්‍රහස්පති දනක සේවනත් එක්ක එකතු වෙමු.